ती पहिली इतर आहे ती पहिली मग तुला गिरायची गीता मला परत केली आहे पहिली मग ती गीता ඇත්තටම යම් කිසි කෙනෙක් ඉන්නවා ඒ කියන කෙනා ජීවිතේටම හොඳ වැඩක් කරන්න ඒකන දුස්සීල වැඩමයි කරන්නේ හැබැයි ඒකන නොහැකියාව තේරුම් ගන්නවා ජීවිත කාලෙම සිල් රැකන කෙනෙක් ඉන්නවා ඒකන සිල් රැකගෙනම ඉන්නවා අනිත් අය කුඹට උඩින් තොරවක් තියෙනවා ඒකන අට වැඩි වුණාද අර භාරතය ජේෂ්ඨාවසේ කතාවල තියෙනවා බදු අය කරන මිනිහ මේ බදු අය කරන්න සාන්ත සාම හොඳ මිනිස් මනුස්සයනේ රාම තියෙනවා බදු අය කරන්න තමයි සීමා ගොස්සි ගණිකාවක් මේ සත්‍යක්‍රියාව කරන වැඩි අහල් තියෙනවා පුරුවයි ජාතක ගණිකාවක් පුරු ධර්මයක් බෞද්ධ සාහිත්‍යයේ අඳුන් මාර්ගතාව වල සබ්බපාපස් කියන ධාතය තේරුම් කියලා තිබෙනවා. යම් කිසි කෙනෙක් සත්‍යයේ කැතයි යන දෘෂ්ටිය සත්‍යෙත් මරන්නේ නැහැ කියලා සමාදන් වෙනවා පංචින් අටකින් ගතදී. යම් කිසි කෙනෙක් සත්‍යයේ කැතයි යන දෘෂ්ටිය සතුන් මරනවා. පුණ්‍ය පාප පහයි. අප පාපස් රටන නම් කුසලස් සුප සම්පත. ඔය දෙකම පාපේ. ඒ නිත්‍ය සංඥාවක් ඉතිරලා මාර්ගෙ. සත්‍ය කැතය. ඒකත් බලන්න ඇත නැති කින්නක ඔකුයි. සත්‍ය කැතය යන දෘෂ්ටිය සත්‍ය මරන්නේ නැහැ කියන එක. සත්‍ය කැතය යන දෘෂ්ටිය සත්‍ය මරන. අච්චර මිනි මරු අංගු විමාගමකද අම්බ පාලිය මොකද සිරිමා මොකද මට මොකද මට කවත් ආවන් නිවන් දකින්නද මේ දිග තියෙනද ඇයි නිවන් දකින්න කියලා හිතනකොටම කලබයා පෙනේ ඉබ්බා පෙනේ හරකා පෙනේ හර මරපු කරපු ජඩ වැඩ අපි ආදි ජාති පුතුනා වස්තු පුතුනා නෝහොත් කරන්න කියන එක නෙමෙයි මේ ඔබට කියන්නේ තේරෙන්නේ කියන එක. ඔබේ දෘෂ්ටි අයින් කරගන්න තේරෙන්නේ මේ කියන එක. නැත්නම් දැන් අද ඉස්සර එක පුරියක් මම ඔහොම දේශනා කළා ඌ රෑ ලෑස්ති වෙලා යන්න හදන ගණිකාව වල. ඒවා ගොඩනේ ඉන්නේ. ඌ නියුවන් ගන්න ඉස්සර නියුවන් ගන්න විශ්වාස කරන්නේ නියුවන් ගන්න. මේ තියෙනවා ඇතුලේ දුස්ති තියෙනවා ඒක කැඩෙන්නේ නැහැ මේ ඔබ කියන. මේ මම කියනවා නෙමෙයි ඔබ ඔබට කියා ගන්නවා. ඔබට එහෙම බුදුන් මතුවේ. මම කිව්වෙ ඉස්සෙල්ලා මම මෙතෙන් ඩාවෙත් නැහැ ඔබ කන්න දෙන්නෙත් නැහැ මට බම් බර කියන්නෙත් නැහැ. ඔබ ගාන බුදුන් දැක්කෝ නම් ඉස්සෙල්ලාද?
නෑනේ. කුකුසාගේ රූපේ දුමුදුන් දැක්කේ නෑනේ. අඳුර ගත්තේ නෑනේ ඉස්සෙල්ලා. ඇවැත්නි ඇවැත්නි කියලා ඔබ කොහෙද යන්නේ පස්ස කරන්නේ ඔබ ඉදින් නෑ. පස්සේ නේද ධර්මයෙන් නේ බුදුන් දැක්කේ. ඔය ධර්මම් පස්සේ සම්මම් පස්සේ. එදා කපි බාරක් දාගෙන ගියා ගාවට මම ගියේ බත් කන්න බලාගෙන ඉඳ නෑනේ. ඉතින් කන්න මට ඔක්කොමත් ඉන්නේ නෑ ඔබින් ඉන්නේ. මම උදේ වහා කරනවා ගියා ඇතින්. යනකොට මොකද්ද උඹ මට කිව්වේ බලන්න මේ මුදු මහනායනම මොන්නේ බොහා මහගේ වපුර ලස්සන නෙවෙලා මේක ඉබ්බත් කැරි කැරි හතර කන්න ගත්ත මුන් වෙනවනේ කන්න බලන්න ඊට පස්සේ කිව්වා මම ඔබ ඇයි ඔබ වපුරන්නේ නැතුව මේ මම වපුරන එක නෑ මම වපුරනවා කියලා ගාතාව සද්දාදී දන්තෝ පඤ්ඤාමේ ඉගරංගලන් කිව්වා ගාතාවයි බල්දි කිව්වා කතිවරදාරි බැලුනා නැද දුන්නා කියලා අභිකර ධර්ම භවත භවතම සේසාරි භවතම නිකුදි ධර්ම උපුති අන්ධකාරය වතේ වතේ සංකාරි නාම ප්‍රේතම්ම දිවිදින බුද්ධ සරණගතෝ ධර්ම සරණගතෝ සංඝ සරණගතෝ ආලෝකය කොහොමද ආවි තෝ පරසක් කර ගන්නවා ධර්මනේ මගේ හැටි මේ 5000ට උත්තර දුන්නේ නැත්තම් කියන අන්තිම මොකද දුන්නේ ඔබලෝ මිලාස් කියලා සුදුලි කියන්නේ ඒව නෙමෙයි කටචාර සුදුලි සිද්දද නැහැ කෙලුවෙන් ආවි දුවගෙන මේ අම්මා නිකන් කොච්චර බණින් නැද්ද හිතිකක් නේ පේනවාද එන විදිය කියලා. උදහාන්න මස්සන්නේ. නැදදී සිත් සංසිත් වෙයි. කිව්වොත් සිත් නෑ. ඇස් විලා බණ ඇවිල් බණ ඇහුවේ නෑ කවුරුවා. අහඹුවකට ඒක උනේ. එක දේශනාවක් කරු. බද්දවත් ගිය කුමාරවරුන්ට කරපු දේශනාවක් කරයි කියලා තියෙන කොහෙවත් නෑ. මෙන්න මේක පෙන්නුවා. කුමාරවරු 30 දෙනා. කාන්තාවන් 30 දෙනෙකු තරන් ගියා. 31ක් විදිය එකෙකුට කාන්තාවක් නැහැ ගණිකාව සංගීවද ගත්තා. අන්තිමේ අර තියෙන ආනතර ගණිකාව වැඩුම් ටික ආබන් ටික අරන් ගියා. අන්න වෙලාව ගලා. ඊට පස්සේ ගැඹුරු අපරකට බුද්ධ ඉන්නවා ගහක් උන ඇහුවා උපාසක දැක්කද කාන්තාවක් කරනවා. කාන්තාවක් ගැන සෝදන එකද ඔබ ගැන සෝදන එකද වැඩ ගන්නවා. ආයෙත් තත්ත්ව දෙනවා ගන්න පුළුවන්. එහෙනම් වාඩි ගාලි ඔබ බන්ති තුන තුනක්. ඔබට කාන්තාවක් පිළිගන්න ගාව තම දෙන්නේ ඔය මායාව කියලා බන්ති ටික පෙන්නුව. පළවෙනියක් තමයි තියෙන්නේ. ඒක නිසා සූත්‍රෙම චිත්තක්ෂණයට දාලා බලනවා සම්පූර්ණ වෙන සත්‍යයක් මහාමංගල සූත්‍රය කියන කාටේ මොකද්ද මහාමංගල සූත්‍රය කිසි කෙනෙක් දන්නවද මේ ගිහින් බලන්න කිව්වේ මේක රෝහිතස්සර කිව්වේ මතකද රෝහිතස්සර ලෝකය ලෝකය ඇතිවීම නැතිවීම බබ අප්පම්ගේ ශරීරෙම තකිද ගිහින් හොයන්නේ අන්න එපා රෝහිතස්සර සාධනාසයි මනසයි දැන් මේගොල්ලෝ කිලිමානන්ද සූත්‍රය කියලා කායික විද සනීප කරගන්න යනවා. මේ දීර්ඝවද සත්‍යය කියන්නේ මේ ධර්මය කියන්නේ සර්පේසු නැට්ටින් ඇදුවොත් ඉවරයි. ඒක තමයි දස්කම. දැන් තමයි මුළු ලෝකයේම දස්ක මේ මේ සර්පය කාලා ඉවරයි. ඔක්කොම සර්පය කාලා.
ඇත්තටම සත්‍ය කොහෙද කියන්නේ? දූරියක් කොහෙ ඇහිවත් අහු වෙනවා. දූරියක් හංගන්න පුළුවන් එකම දන්න ගහයක. ඒ වගේ සත්‍ය හංගන්න බැරුව හදිත් යන නිසා මම හදයන් දෙන්නේ නැහැ. ඒකේ නැහැ. ඔබට දෙන්නට දෙන්නේ කම්පේලා නැහැ කියන එක පිළිබඳව තව පරීක්ෂණ කරන්න තියෙනවා. ඒතකොට ඔබට සරලකමා ඒ ඔබට. මම මාර්ගය පෙන්වන්නා මිසක ඔබව ඇදගෙන යන්නට මම එන්නේ නැහැ. මග්ග විදු මග්ග කෝ විදු. මම අවබෝධ කරගත්ත දන්නේ මහා සාධුවේ වගේ ඔබට නිවන් අවශ්‍ය මේ පොඩි පොඩි ප්‍රමාණයක්. ඒ පොඩි ප්‍රමාණය මොකද මම ඔබට කියන්නේ මම කොතනද ඉන්නේ ඔබට කොතනද ඉන්නේ මම මේ කොතනද ඉන්නේ කියලා බලන්න කියනවා. එහෙම නැත්නම් දැන් ඔබට මම කියනවා මම මේ කොතනද ඉන්නේ කියලා හොයාගන්න. ඔබ බලනවා දැන් මම මේ කොතනද ඉන්නේ. හිත හැදුනේ මොන රූපෙටද? මේ රූප නෙවෙයි. අම්මා කියන එක. ඒතරද? ඔන්න ඔන්න ඉන්නේ තියෙන්නේ මෙතන. අතීතේ වැළව පොඩ්ඩක් ආනන්ද ඉන්නවා ඒක අත අතීතේ කොහොමද කියන්නේ අනාගතය ඇවිල්ලා ඔන්න පොඩ්ඩක් නෙවෙයි තීන් කියලා පොඩි චුට් දාවක් තියෙනවා සියුම් දාවක් තියෙනවා ඒතරම් උඩ පව් තමයි හැබැයි ඒ වෙනකොට ඔය කියන මේ සීල් එක අහගන්න නම් ඔබ යාර අතුලාන්තයේ තව පුරෝගෙන තියෙන බස්ම බෝතලේ අයින් කරගන්න වෙනවා ඒක ඒකේ වන්දු 2020 ඔබට සීල්ෙන් දහල් දෙන්න නම් ඔබ සුදුසුකම් සපුරලා තියෙන්න ඕනේ. සුදුසුකම් කියන්නේ මොකද්ද? ඔබ සුදුසුකම් සපුරලා තමයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඔබ දාගෙන ඉන්න බස්ම බෝතලේ අයින් කරගන්නකම් බුදුන් ඔබට මතුවේන්නේ නැහැ. මම ඇවිල්ලා දොර ළඟට ඇවිල්ලා තට්ටු කරනවා. එරහන් දොර. හැබැයි දොර අයින් ඉස්සෙල්ලා අයින් කරගනින් බස්ම බෝතලේ ඇතුළේ. ඔබ කෑ ගහලා කියනවා අනේ ආන්තුරුගේ බෑ අවුතු 2530 මේක මම මේ බොහොම ආන්තුරුගේ මේ අංගගෙන හිටියේ. ඔබ අන්තිම කොට මේක නම් මම අයින් කරන්නේ නැහැ. එහෙනම් මම යනවා අනේ එහෙම කියන්න එපා වාහන්තේ කොහොමද මට මේක දෙන්න දෙන්න කොහොමද මග්ගාවට එන්න බෑ බෑ දෙන්නේ කොහොමද යකෝ ඔකේ අලු තියන කම්බිනිය අලු තියන දැන්න පුදුම වඩින් නෑ මේ ගිය අතීතයේ තියෙන සක් මේ ගිය දෙන්න ඒකයි මං කිය ඔබ බණ අහනකොට මොනවා හරි කරත් මොනවා කරත් මොනවා වින්දත් මොනවා කෑවත් සවලත් එක්කම කුණු ටිකක් අතාරින්න කියලා. කුණු ටිකත් එක්කම සවලත් දාන්න. ඊළඟට වෙන සවලකින් කුණු ගන්න. ඒකත් එතරම් අතාරින්න. අතීතං නාන් නාගමීය නප්පටිකං කිය නාගතං යද තීතං පරිණත්තං අප්පත්තත් අනාගතං පච්චුප්පන්නං කියලා ධම්ම. මේ මොහොත තත්ත තත්ත ඉවසි. මට හැමදාම මොහොත හරි මුදේ. ඔබ 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 කවදා වර්තමානින් ඉන්නේ? මම හැමදාම මේ මොහොත කතා කරනවා. ඔබ තේරුම් ගන්න. ඒක කොහොමද පෞද්ගලිකව? සුපිරි නිත. අදයි normal අපි. මම හැම මොහොතක්ම ඉන්නේ. ඒක තියෙන එක. අලුතගේ නාම නම අලි වගේ කියවනේ උපතයි මන්නේ කොහෙද කියන්නේ
හිතේද හිත උපදින අතීතය අනාගතයද වර්තමානයේ වර්තමානයේ උපදවන්නේ තියෙද බාල විද්‍යෝසේ අද නෙමෙයි හිත තමයි බලනවා හිත කනවා කියන යනවා මේ වගේ මන්නේ මම මරන්නේ නැහැ මච්චු රාජා නබර හිත හිතත් එනවලු හිත කම් වෙනවා කියන හිතත් එනවා හිත මොගරාජ සුඤ්ඤතෝ ලෝකෝ අවික්‍රිය මොගරාජ සතස සදාකාලික මොග්ගේ පිටව මච්චු රාජා මංගලදි කියන්නේ නේද මන්නරේ මොනද මේ උපත ශේෂ්ඨ කන කස්ත්‍යාවේ දීසිතු බංගමයි කියන කුමාවින් ඕගොල්ලෝ කියන එක නෙමෙයි ඒක ඇතුලෙ ඔක්කොම වැරදි ඔක්කොම වැරදි ඒක ඇතුලෙ සිපිටකේ හරි කිසිම දෙයක් වැරදි නෑ නමුත් ඕක අවබෝධ කරගත්ත කෙනෙක් දිගාරියොත් විතරයි යෝගේ අර්ථය පෙන්නන්නේ. ඒක. කථාපදී දීන දෙන්නේ ත්‍රිපිටකේ බැලුවොත් උන් දෙන්නට ඕනි කව වෙන්නේ. ජෝතිෂය කෙනෙක් බැලුවොත් උන්ට ඕන දේ යව වෙන්නේ. මේ 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 මේසම් බාහ කෙනෙක් බැලුවොත් ඒ ඕන දේ යව වෙන්නේ. ඒක. නුවන් දකින්න පිම්පිරිච්ච විශ්වෙන් ආපු කෙනෙක් ඔක අරගෙන බලනකොට මේ තියෙන මේ තියෙන. ඔක්කොම දේවල්. ඒක හිතා ගන්න හැමෝටම ඒක අල්ලන්න සුදුසු නෑ. ඒක නෑ විදියට. පොත්වල ඊට පස්සේ පොත්වල තියෙන ඒවා කියන පොතෙන් බලන්න ඕනේ මෙන්න මේ මෙහෙම බලන්න. ඇත්තටම ඔයගොල්ලන්ට මම කියන්නේ මෙහෙමයි. මම කුඹුරක් ගත්තා. මම කුඹුර හැව ඔක්කොම මම වැතුරුවා. මම අස්වනු නෙළුවා. මම ඔබට කන්න විතරයි දෙන්නේ. කවු කමා කරන්න කිව්වේ ඒක. ඔබට මොක් කරන්න ඉතුරු කරලා නැහැ. ඒකේ කිව්වේ මම ඒතොන් බුද්ධ රාජ්‍යයේදී මෛත්‍රී බුදුන්ගෙන් ඒකම දාසබවන්ද වේවි. බුදුන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරේ. ඒ ශරීරයට ඒක දාපු ශරීරයට සිද්ධ දා ගන්න. දැන් ස්විච් එක කට්ටිය විතරයි එක ගහලා දෙන්නේ. කට්ටිය කවදාවත් 500 පුරව පුරව ඉතහන්. මම කටහල කෙල් පත්තු කරලා හරවලා. අපි එන්නේ අපි කියලා ඔක්කොම වීසා ගහලා කට්ටිය එකන් ගිහලා ඒ කට්ටිය තියෙන. ස්කෝල් ගියපු කෙනෙක් ස්කෝල් ගියෝ ස්කෝල් ගියාර කැලේ යනතර නම් ලියා ගන්න විතරක් පුළුවන් ගන්ජ විවා ස්කෝල් ගියාර කැලේ ඉන්න සුත් ගාලි ඉන්න ඉස්සුන අපතයි හැබැයි මම සබා දහමත් එක්ක හිටියා රදු සාක්ෂිය රණුව මගේ අතුලාන්තේ වැඩ කරා යමක් ඒක නිසා මුළු ලෝකයේම ගැලුම් කාර්ය හැදීර මම තෝරගත්තා ඔබ පාරිසි පත්තේ පස්සේ ඉස්සු වැඩ කරන්න නැති මිනිස්සු හැබැයි ඒක නා විශ්වයෙන් ආපු කියලා මට ගාගෙන තමයි හැමදාම මට ගාගෙන තමයි දෙන්නේ හම්බ වෙන්නේ නැහැ කියන එකද ඔයගොල්ලෝ කතා කරලා සාකච්ඡා කරලා මම මේ සපෝට් එක දෙන්න විපස්සනා වුණා කොහොමද කියලා කියන අතෝ දේශනා වගේ බලලා ඉතමා ඒකේ දියුනේ ඔය දැන් කන්න විස්තරා වෙන්නේ නේද අතීතයේ ඉඳන්ම මේ මස් හැටයි මස් කනටයි මේ පංචකාරයට දෙන්නේ ඔයගේ සිද්ධියක් නෙමෙයිද? ඒකට මෙතන ඇත කියන එක එක් අන්තයක් නැති කියන එක දෙවෙනි අන්තය අනුපකම්ම සීලවා මධ්‍යම ප්‍රකාරකින් ගමන් කරනවා.
එක්කර අතීතයේ සියලු ධර්මයේ නිරුද්ධ අතීත සංසාර ගමන ඉවර අනාගත සංසාර ගමන තාම එන්න පටන් ගත්තේ නැහැ සිතිවිල්ලක් එන්නේ වර්තමානයේදී මේ ශරීරය එහෙනම් මේ ශරීරය අපට හැදෙන්න වෙනවද කියලා මේ දේ හොඳට බලන්න කන්නාඩියට අතීත එකක් වැටෙන්නේ නැහැ අනාගත එකක් වැටෙන්නේ නැහැ වර්තමාන එකක් ඔබ ඇහැ කන නාසය දිව කය මනස කියන ආයතන හය කන්නාඩි හයක් විදිහට ගන්න ඥානෙ මේ ගන්න ඥානෙ කන්නාඩියට අතීත එකක් වැටෙන්නේ නැහැ අනාගත එකක් වැටෙන්නේ නැහැ වර්තමාන එකක් දැන් ඇස්තේ පියාගෙන හරි අරගෙන හරි පියාගෙන ඉඳලා ඇස්තේ කරලා බලන්න මේ කන්නාඩියේ පේන ඔබේකය මේකයි දෙක මේක නෙවෙයි ඔක්කොම ඔබ දිහා බලන්න අලුත් විදියට මේ මොහොතේ දැන් උන් විදියට ඔක්කොම බණේ අමතක කරලා අතීත ගන්න ditte e mo ditte ditta vakam sutte makkam mutte makkam vinyate vinyate makkam baris ඔතේ අල්ලන්න තියෙන දැන් තමයි අපි පටලැවෙන්නේ. එතනම බලන්න. කායි ස්පර්ශයෙන් තමයි අත්තුම කිදීන. කායි ස්පර්ශයෙන් සම්මානසද ඉවනේද දැන්? සකනාසේ දිව මනස අය දැන් ඒවා ඔක්කොම දුකසක හිතෙන් හදාගන්නේ. ඔව් අන්න එතනම බලන්න. කායෙන් කායෙන් ඉන එක හිතෙන් හදාගන්න එකක් නෙමෙයි කියලා කියවනේ. ඔව් ඒක තමයි. ඒක කොහොමද කියන්නේ? ආයෙත් දැනන්නේ සපයි දුකයි. ඔනේ ඒක දැනින්නේ හිතකට නෙමෙයි. හයට දැනෙන දුකසප පියගේ මෙවුවාම අත ගානකයි දෙන දුකසප දැනන්නේ හිතට නෙමෙයි. හයට දැනෙන්නේ. අනේක ඒක එහෙම වෙන්නේ අනික ඔක්කොම හිතට දැනিলা. කයේක විතරක් කයට දැනෙන්නේ කොහොමද කියලා. නෑ ඔබ පටලවල මේ තියෙනවා. උපමා අනිත් උපමා දෙක ගන්න. අනිත් උපමා දෙක ගන්න කියලා. ඒක නේද? ඔව් බට අපුදියා පේනකොට ඕ ටිකට් එකක් දුන්නා නම් ඒක හරි. ඒක හරි දැන්. ඒක දැනෙන හිතටනේ හම්බුනේ. ටිකට් එකක් අදුනාමයි කවුරු හරි පුතා හරි දුවාරි මරුණාමයි ඒක හිතට. හැබැයි කයට අත ගන්න කොට හරි පීයෙන් අයින්කොට හරි ඒක දැනින්නේ හිතට නෙමෙයිද කියලා ප්‍රශ්න තියෙනවා. ආයේ හපෝයිනා දුක් වේදනාව මම ඔබට කියනවා මෙහෙම ඔය පටලවාගෙන ඉඳීමට පටලවාගෙන ඉඳීම කියන්නේ ඔබ දැන් හිත කියලා මොකද්ද කියන්නේ මොන හිතක් ගැනද කියන්නේ දැන් උපමා දෙක විඥානේ කියන හිතනේ ආවම උපමා දෙක පොඩ්ඩක් බලන්න අර උපමා දෙක පොඩ්ඩක් බලන්න දැන් මෙහෙම අත ගන්නවනේ තව කෙනෙක් කියලා මෙහෙම අත ගන්නවනේ මේ දේනෝ නේද ඔබ මට පේනෝනේ මේව ඔබ ඇවිල්ලා මෙහෙම මම අපි ගන්නෝනේ මට පේනෝනේ හරි දැන් මමත් මේ ඔබ දිහා බලන්න නැත ගන්නෝනේ දෙකෙන් වෙන්නේ එක. ආය ස්පර්ශ. ආය එකෙන් තපහරි දුක හරි. එතකොට ඔබ ඇවිල්ලා මම ගැවුලා මේ කියන මම ස්පර්ශ ගන්න ඕනේ මේ මම එයා දිහා බලන් ඉන්නවා. මම මෙහෙම එයා දිහා බලන් ඉස්සරහ ඉන්නවා. දෙකම එකයි. කන්නාඩියේ පේනවා. ටීවී එකේ පේනවා. මෙහෙමත් පේනවා. අනේ මොකද මේ නේද කියෝ. ඒක නම් අස්කේ තියක්. කායි ස්පර්ශ නෝ කුටි. හැබැයි අනික් පහ හිතට කෙලින්ම දැන් ඒ කියන්නේ නහයෙන් කනෙන් ඒ හයෙන් ඇරෙන්න අනික් ටික මං කිව්වනේ මේ ඇහැ කන නාසය දිව මනස කියලා කය කියන්නේ නැහැ කියලා හරිනේ දැන් දෙන්නක් ගන්නකොට ඔන්න අපි දෙන්නෙක් ඉන්නවා කියලා හිතමුකෝ දැන් අපි දෙන්න ඒක කය කියෙන්නේ නැහැ නේ මේක අයත් අයින් කරන්න ඒක අයත් අයින් කරන්න ඒක මොකක්ද දැන් ඇහැ කන නාසය දිව මනසයි නේ ඔය ටික කොහෙද එතකොට ඒ නන්ද අම්මගේ මම බලන
මෙහෙම හදාගෙන අම්මා කියලා බලන්න හදාගත්ත එක පේන දෙයටයි කියේ. මෙහෙම මම කියලා හදාගත්ත එක මේකටයි කියේ. අපි ලේසිම භාවනාව කාය මේ සතර සතිපට්ඨානේ ඔය විදිහට වෙන්නවා. ආනාපාන සතිය තමයි ලේසිම එක මුන් පතරවාගේ. ලේසිම එක. ඒක තේරුම් ගන්න මේ විදිහට තේරුම් ගන්න. ඒක උදේ පතරවාගේ ඉන්නේ ඉතින් ඒක කියන්නේ මම මේක. අපි සම්මත රූප වේදනා සංඥා සංකාර විඥාන කිව්වම රූපේ සතර මහා භූතේ නු විශේෂක උපාදාය රූප කිව්වම එතන පැටලෙනවා. ඒ අර්ථකථනය තුළ. අපි ලෝකෙ තියෙන විදිහ. නෑ අපේ ධර්මයේ විග්‍රහ කරන විදිහ. මොකද එතකොට රූප වේදනා සම්බන්ධ පුද්ගලිකුණ හම්බෙන්නේ නැත්නම් ඒ රූපේ රූපයක් පමණයි. එතන ධාතු අල්ල ගන්නවත් පාදා රූප අල්ල ගන්නවත් කතාවක් නැහැ. අපිට ගොඩක් කට්ටිය අහන්නේ රූපය කිව්වහම මෙතන සතර මහා භූතයන් තියෙනවාය. උපාදාය රූපයන් තියෙනවාය. කිව්වොත් වැරද්දි ඔබ කියන්නේ. අල්ලන්න බලන්නේ ධාතු රූපය ගත්ත ධාතු රූපය හද. මේ ධාතු රූපය අරගත්ත අරක වැරද්දි. රූප කියන ධාතු රූපය කියන්නේ. නමුත් දැන් මෙහෙමයි තියෙන්නේ. වේදනා සංඥා චේතනා පස්ස මන්තිකාර කියන නාම පහ. තේන්න එක. නාම පහ. ඔන්නෝගේ අටුවන් වෙරේ. ඒ ඊළඟට අවසරයි ස්වාමීන් වහන්සේ දැන් කෙනෙක්ට ධර්මයේ කනවැටි නැත්තම් එයාගේ විපාක සිත අනුසෝතගාමීද පරිසෝතගාමීද? අනුසෝතගාමී. අනුසෝතගාමී. ඒ විපාක සිතම පරිසෝතගාමී කරන්නේ කොහොමද ඔබ වහන්සේ කියන ක්‍රමය? ඒක තියෙන ස්කන්ධය පංච පාදාන ස්කන්ධය වෙන තැන තියෙන මුල ස්කන්ධ දිගන්නේ මුලම ළමයාට. ළමයාට පේන තැන ඇහෙන මත්තම විපාකයන්නේ කර්ම රූපෝ. එතකොට මේ පේන තැනින්ම බලන්න මුලම බලන්න. ඒක තේරෙනවා ළමයා ඒ වල ධර්ම යන්නේ නැහැ. ඔව්. ධර්මයේ අත්මි මත ඇවිල්ලා ධර්මයේ පටිසෝතගාමී වෙන්නේ. එතකොට දැන් පටිසෝතගාමී වෙන්න යන කොට ඔබ හංශ කියන්නේ මොනවද කරන්න එපා ඔය යන විදිහට යන්න දෙන්නේ නැහැ කියලානේ. ඔව්. එතකොට කොහොමද මේ පටිසෝතගාමී වෙන්නේ? ඒ පරිසෝතගාමි වෙදී අර විදියට පුද්ගලෙක් යනෝනේ දැන් මෙතන කරන්න කියලා. තේරෙන්නේ? පුද්ගලෙක් කරන්න කියලා යන එකයි පස්සේ කියනවා. දැන් කරන්න කියලා කිව්වොත් මොකුත් බෑ නිවන් දකින්න කියලා. ලොකරින් එක තුලත් අනුසෝතගාමි නෙවෙයි. ඒක උත්සාහ කරන්න කිව්වා උත්සාහ නොකරින් ඉපන් කියලා. ඒක විපාක සිද්ධ අපි දෙන්නේ මොනවද දෙන්නේ? මේ මේක අහින්න පෙන්නන්න කරලා දෙන්නේ. අතව ඔබට මොකුත් කරන්න දෙයක් නෑ. ඔබට පරිවිදේ මේ විදියට අහිනවා. ඒක ඔබට මොකුත් කරන්න කියලා ඔබ යන තාක්කල් ඔබ ඉන්නවා. දැන් මෙතෙන්දී ඔබ මේ කේන්ද්‍ර එක විතරයි අහගන්නවා. දැන් හංගුවන් දෙකන ආව නියම. එයාගේ ඔබ විපාකය. දැන් මාර්ගද. ආතරීතාව. දැන් අපිට අර ඉතින් කියපු දේ මොකක්ද කිව්වේද? ඒක වැහුනේ නේද? ඒක මොකක්ද කිව්වේ? ඒ කියන කංග දිවසකදී ඉන්නවනේ මෙතෙන් දෙනක. ඔබත් ඒ දර්ශනයෙම තුල යනවා. ඒකට ඔබට සිදු ඉල්ලක් කරනවා. ඒක වෙන්නේ කොහොමද? මේක නේද? තාක්ක ගහන්නේ. මම නෙවෙයි කියන්නේ මෙතන බලන්න. මම මගේ සද්දෙත් නෑ. ගෝ ගෝ කරලා කියලා දෙතරම මේ විපාකයක් එන්නේ. දැන් ඉතින් කිව්වේ එකක් අපි ඒක කතා කරගෙන ඉදී. රූපය. වේදනා. කාය වේදනා. මොකද ඇත්තද? ඔකේ. ඕකම පස්සේ කට්ටියට කට්ටිය දෙන අදහස් තියන්න. කට්ටිය කට්ටිය තියන්න අදහස් මේක මේමයි කියලා. එතකොට තමයි ඔප්පු වෙන්නේ. ඒක තුලම යන්න. එතකොට අපිට මේ විදිහට මේක මේ දෙකෙන් නිදහස් වෙන්න පුළුවන්. කොළව වෙනම තියෙනවා මේ කය වෙනම තියෙනවා කියන්නේ. මේ වගේ මම මෙතන ඉන්නවා මේගොල්ලෝ මෙතනම ආදිලා ඉන්නවා කියන්නේ. ඒක කොහොමද වෙන්නේ? මතකද කිව්වේ?
සිළු ඥානයක් දෙන්නේ. ඒකද කන්නාඩි තියෙන වාරිදෝල තියෙන. ඔබට බලන්න කන්නාඩි ඉන්න මේ ළමයා, මේ අහි පෙර මේ ළමයා දෙන්නා පෙනීන එක නෙවෙයිද ඔබට? ධාතු ඇහැට පේනවද? මේ මත පෙර විදියට කන්නාඩි කන්නාඩි මේ පේන්නේ. මේක මගේ මේ කරේ. ඔබ 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 දැන් කන්නාඩි පේනවනේ. ඔය පැත්ත මේ පැත්ත දා. මේ පැත්ත ඔතන. ඔය කන්නාඩි පේ රූපේ. ඇයි ඇයි රූපේ නෝ. මේ නිමෙ නේ බලන්න. මේ මම කියලා ගන්න ඕනේ. මම මෙහෙම ඔන්න දැන් මගේ මූණ මේකේ වැටලා තියෙන කන්නාඩිය. තව කන්නාඩියකින් මම මෙහෙම මූණ ගන්නවා මේ. ඔය කන්නාඩියෙත් දැන රූප වෙනවද කියලා බලන්න. මම ප්‍රසාද හැදලා තියෙන මෙහෙම. දැන් ඔයගොල්ලන්ගේ වැටිච්ච රූපයන් මට මෙහෙම ගන්න පුළුවන් කන්නාඩිය. විඥානයේ වගේ කාය විඥානයක් ගන්නකොට අනේ සලින් ගැටේ තියෙනවා. ඒක ඔබ දකින්න කාය විඥානයේ චක්කු විඥානයද කියලා. ඔබ මේ රූපේ දිහා බලාගෙන ඔබ මෙහෙම විපාක කරනවා. ඔබ කන්නාඩියේ තියෙන ඔබේ රූපේ දිහා බලාගෙන විපාක කරනවා. ඒක මනෝකාරී
ඒකයි සුදු භූමිය කියන්නේ. තනදායි ගිල්කන් කියන්නේ වැරදි. සම්මාස දැන් අපි ඇසෙනුයි කනෙනුයි අහලා මමත්වේ ගොඩ නගා ගන්නවා. එතකොට ඒ ඇසෙනුයි කනෙනුයි ම පසු කාලෙක අපි හිතනවා අපි අරක්කුවට ඇබ්බැහි වෙනවා, සිගරට් වලට ඇබ්බැහි වෙනවා කියලා. එතකොට ඒකත් අනුසෝතයි. දැන් එතකොට පටිසෝත වෙන්න කියලා අපි ඒ ඇබ්බැහි වීම අයින් කරන්නේ නැහැ. එතකොට පරිසෝතගාමි මාර්ගයේ කොහොමද එතන විග්‍රහ වෙන්නේ? ඒවා වෙනස් කිරීම කියන්නේ එහෙම පරිසෝත වෙන්නයි කියලා මොකද්ද හරියටම කරන්න ඕනේ කියන එක? කරන්න කියලා කිව්වොත් ඒක වෙන්නේ නැහැ. මේ කියන දේ ටිකක් හංගින්න ඕනට. අපේ තේරීම් මත ඒක සිදු වෙන්නේ නැහැ කියන එක කියන්නේ. අපි අපිට පුරන්න පුළුවන් ජීවිතේ අපේ තේරීම් මත. තේරීම් වලට පරිබාහිරයි. දැන් ඒ කියන්නේ කරනා නෙවෙයි කෙරෙන. දකින්න වලේ පේනවා. ආස්තව ඉවර වෙලා දැන් කාර් එකකට යනවා කියන්නේ ඒවා ඉබේ කෙරෙනවා. මේ කරනවා නෙමෙයි නේද සම්මත කෙරෙනවා. ඒකට ඒ කෙරෙන විදිහට කෙරෙන්න දීලා ඉන්නේක තමයි. ඔය කාර්නේ නවත්තන්න. ඒ කෙරෙන එක වෙනස් කරන්න ගියොත් තමයි ඒකත් හැබැයි වෙනස් කරනවා කියලා ස්වාමීන් වහන්සේ ඒකත් ඒ කෙරෙන විදිහම තමයි අපි හිතනවා වෙනස් කරනවා කියලා. ඒක කෙරෙන්න ඕනේ තැනම තමයි. ඔබ වෙනස් කල්ගෙනවනේ. ඒකනේ කිව්ව අංකෝ ජටා භයජටා කියන කොහොමද මේක ලියහගන්නේ? සතුරාන් ශක්ති දැකීමට උපමාවක් කියන්නේ දුන්නේ මම මැද දුක් දෙවියෝ ඒ තරංග මාෞද්‍යයක් එතකොට මේ අස්පර නෝ අස්පර නෝ අස්පර මේක ඉතාලි කියන්නේ අපි සෙනෙහසෙන් අසරයි කෙරෙන විදිහට කෙරෙන්නේ නොබී ඉන්න නෙමෙයි සෙනෙහස වෙන්නේ අපි ඒක මතින් අපි මම කරනවා කියලා හිතාගෙන අපි දෘෂ්ටි හදාගෙන ඒකට බැඳලා ඉන්න එකයි දැන් වෙලා තියෙන්නේ සමිනේ. එහෙම නැතු ඒ කෙරෙන දේ වෙනස් කිරිල්ලක්වත් මොකක්වත් වෙන දෙයක් නෑ නේද සමිනේ. එහෙම නැතු එහෙම නැතුව යන්න බෑනේ කවදාවත් උඩට. මේ අංක දෙකට. මේ මධ්‍යවාදී පදාව කියන්නේ ශරීරයේ දුක් දුන්නා නැද්ද බුදුහාම ඔබගල අහලා තියෙනවනේ. කාම සුඛං කාණ යෝගෝ දුක්ඛෝ අත්තකින්ම දාන යෝගෝ දුක්ඛෝ. අනේරිය වනත් සං. සීලෝ ධම්මෝ සුඛං. ඔකේ රෙනවා විදිහට අකමැති වෙලා කනගාටු වෙන්නේ නැව තමයි අපි බාධා කරගෙන තියෙන්නේ. ඔතන එනකොට ඔතන එකක දිගම තියෙන එක දිහා කමැති. Thank you.
රණුදුත මහරහතන් වහන්සේ දක්ෂමහා බුදු විකල්පවලදී මහා කපිල රජුගෙන් මෙදෙත් කියනවා. අර සුකං කියලා මේ මහා පුරුෂ විකල්පවලදී හිතන්නේ දැන් අපි හිතලා මේ දේ කරනවා කියලා. නමුත් හේතු සැකසලා තියෙන නිසායි. නමුත් මෙතන කෙරෙන කෙනෙක් යන තමයි අපි හැම වෙලේම මාව ඉස්සරහට දාලා තමයි යන්නේ. හැබැයි ඒක හැදෙන්නේ තණ්හාවත් එක්කම. තිබ්බනීත් එක්කම ඉන්නේ හැබැයි. නහුකාරී කියලා කියන්නේ තණ්හාව නැති නහුකාරී. දැන් මාගේ රුචියෙන් බලන්න කියපු එක ඔයගොල්ලෝ බාගෙන්නේ තේරුම් ගන්න තියෙනවා. මාගේ රුචිය වර්තමානයේ වැඩ. කොහොමද කියලා තියෙනවා. මට කොහොමද කියලා තියෙනවා. වැනි කවුද? නම්කාරයි. දැන් ඔයගොල්ලෝ පොඩියටම ගන්න මේ මම වෙනයි හිත වෙනයි නෙවෙයිනේ ෂුවර්ම නේද කට්ටිය. එහෙනම් සිතිවිල්ල අතීතයේ ඉඳලායි අතීතයේ නිරුද්ධයි. අනාගතේ තාම සිතිවිල්ල එන්න පටන් ගන්න. එහෙනම් ඔය දෙක අතරින්නේ. එහෙනම් මේ මොහොත විඥානයේ පුදින්න. සිතිවිල්ල පුදින්න. එහෙනම් මේ මොහොත සිතිවිල්ල උපදින තැන තමයි මම ඉන්නේ. සිතිවිල්ල නිරෝධයෙන් මම නැහැ. එහෙනම් සිතුවිල්ල උපදින රූපේ දැන් හොයන්න. මොන රූපද කියලා? අන්න උපාදාය රූප බලන විදිය. සත්ව. කන්නාඩි හැක විදිහට ගන්න කිව්වනේ. කන්නාඩි උදේ අතීතයක් කරන්නේ අනාගතයක් කරන්නේ වර්තමාන එකක් මෙහෙම ඇල්ලුවා. ඒ ඇහැ විදිහට ගන්න, කනේ විදිහට ගන්න, ඔක්කොම ආයතන හැම ගන්න. සබ්බන්තං නිරෝධ ධම්මං අතීතයේ වෙන්නේ නැහැ ඉවරයි. අනාගතේ තාම වෙන්න පටන් ගත්තේ නැහැ. වෙන්නේ මේෂනේ. එහෙනම් මේෂනේ සමුදය ක්‍රම නිරෝධ වෙනකොට ලෝකේම නිරෝධ වෙනවා. ජී ධර්ම හේතුපම්. තේ සංචය නිරෝධ ඒක නිරෝධ මම කිලා අපු දෙක් කියන කලින් මම කියලා දේශනා කරන්නේ අයලා අතීතේ ගිහිලා ඉවරයි ඔබ අතීතේ දැක්ක ලොකුම රහස මොකද්ද? ඔබලු හිතන්නේ මේක කියලා මේ හකනන ආසේ දිව කය මනස කියනක ආයතන හය ඝනත්වයේ තියෙන හයන් නෙමෙයි ඉන්නනේ වෙන සංඥා කවදාවත් පොල් පේන්නේ නැහැ කියලා. පොල් ගහේ අඹ පේන්නේ නැහැ කියලා කියනවා. සම්පතකට කරමකට. ඒක දෙන්නේ බුද්ධානාතේ දේශනා කරන කතාවක්. දැන් අම්මා ඉන්න තැන, ගෑණි ඉන්න තැන පිරිමියා පේන්නේ නැහැනේ. පිරිමියා ඉන්න තැන ගෑණියෙක් පේන්නේ නැහැනේ. සම්පතින් උගල හදාගන්නේ තියෙන්නේ. ඒකේ ආධ්‍යාත්මික බාහිර. ස්ත්‍රී පුරුෂ උස මිති කලසු කියලා ඔයගෙ හදාගන්නේ තියෙන්නේ. සම්පතින් ඇත්තටම බැලුවොත් මතන
ශක්තියක් තියෙනවද, සුදුසියක් තියෙනවද, බාධා රූපයක් තියෙනවද, අවකාශයක් තියෙනවද, ධාතුවක් තියෙනවද? මහා ශුන්‍යතාවය. ශනිගම. කර්මයට සාපේක්ෂ ආපෝක අම්ම. අම්මම කියල ඒකටම දාවි. තාත්තට මේම දාවි. මහා ශුන්‍යතාවය. ඒක රූපී විඥාන අර්ථයි දෙන්න කොටින් දෝ කියන අතහන් දෝ. ආයතනයි කියන්නේ විඥානයට අනුව සංඥා කරන. කරත් තියෙන හැයන් නෙවෙයි. ඒකත් ඔප්පු කරලා පෙන්වලා තියෙනවනේ. දව බෑ හැල්ලන්න කියලා අවසින් ඇහෙන මේ අහු වෙන්නේ මස් ටික. එහෙනම් අසල්ලගෙන ඇහි කිව්වත් හරි නේද? ඔර උන් බලන්න කඩලා හරියට. මස් ටික නේද? කන අල්ලන්න කියලා කන දව වෙන්නේ මස් ටික. මස් ටික. එහෙනම් අතල්ලගෙන ඉදියා කන කියලා හරි. නාහේ දිව කියලා උපාදාය රූප හතර වෙනම මේ කරන්නේ. ඉතින් කය විතරයි තිබුනේ. දැන් ඇහැල්ලගෙන කය කියන්න පුළුවන් නේද? ඇහැට කටුව කියන්නේ. චක්කු විඥානේ මේ උපදින්නේ කය විතරයි. ජීවට කටුකින් ගන්න මොකද ඉන්නේ මේ ජීව විඥාණය නෙමෙයි කාය විඥාණය. එන එක කාය විඥාණය. කන මේ මොකද ගත්තොත් මේ සද්ද නෙමෙයි ඇහි. හරි. එන ඔක්කොම දැන් කායට දැම්මනේ. දැන් කාය කොහෙද තියෙන්නේ කියලා බලන්න. ඇස් දෙක අරගෙන හරි වහගෙන හරි. මගේ කයද කන්නාඩි තියෙන කයද මම කයි කියලා බලන්න. මේ කයද කන්නාඩි තියෙන්නේ. කොහොම කයද? දැන් කයි වෙන්නේ විතර. මේ පරිච්ඡන් නියම පොත. කය පොළොවේ දෙකක් නෙමෙයි කියන එක දැන් ඔක්කොම දැන් ඔන්න ඇහැ නැහැ කන නැහැ දිව නැහැ උපාදාය රූප හතර කැඩුවා නම් අපි කියමු මොකද ඔක්කොම කයට දැම්මනේ දැන් කය හැදුවේ මොකද මහ පොළොවේ ඊ ඇටයක් අරගෙන පොළොවට දැම්මා ඒ පොළොවෙන් මේ ගොයන් ගහක් ආවා ඒ ටික කාලා හැදිච්ච කොටස් ටික නෙමෙයි මේ තියෙන්නේ නේ කොස් ඇටයක් මෙතන තියෙනවා මේ කොස් ඇටේ මෙහෙම තියෙනවා මහ පොළොවට දාන්න කොස්තහ වෙනයි පොළොව වෙනයි අර මං කියන්නේ මහ පොළොව හරලා පස්කුලියක් ගන්නවා ඔබ බලන් ඉඳිම ඒ පස්කුලියේ බුදු පිළිමයක් හදලා පොළොව වහලා අනිත් එක බුදු පිළිමේ මේ පොළොව උඩින් තියෙනවා ඒක දෙකක් විදියට ඔබට පේනවා ගන්න පුළුවන් කියලා පේනවා නේද ඒ වගේ මේ පොළොව නැහැ කයි නැහැ ඔය කෙරෙකට මෙහෙම පොළොවේ ඇවිදින්න කියලා කන්නාඩියෙන් පේනවා ඇවිදින එක කන්නාඩියේ පොළොව පේනවා ඔබ බලන් ඉන්න ඕනි දාන්න කටපත් තියෙන බලන්නේ මායාව එයා ටීවී එකෙන් මේ ලෝකෙ ඔක්කොම දකින්නවා මේ රූපයන් දකින්න එක මෙතන ඉන්නේ ඒක අතර නැත මෙතන නැත මාසය දා පුච්චේ දින අතින් කන්ටෙන් නිදි දිනවා සම්පූර්ණ නිදුත ලෝකෙ සුවනේ සෙන්දාම තියෙන්නේ එක ගෝලය දෙන්නේ තාක්කයක් වුණා ගන්න එක ගුරුවරයෙක් ගාව ගෝලය දෙන්නේ ඉතින් ගිහින් විපස්සනා කරමින් හිටියා ඉන්නකොට ගුරුවරයා දේශනාවකට ගිහිල්ලා ඉතින් ගෝලය දෙන්න දවසක් කන්දක් උඩ කුළුණක කොඩියක් ලෙල දෙනවා දැකලා කියනවලු එක්කෙනෙක් කියනවලු කොඩිය හෙලනවා කියලා එක්කෙනෙක් කියනවලු හුළඟ වැඩිනවා
ඉතින් දෙන්නත් එක්ක වෙන තර්කෙ ඉතින් බුදුවරයා දැන් ගහගන්න තන සයිස් එක උදු දෙන්නගේ අදහස් තියෙනවා කවුද ඇත්ත කියලා ඉතින් බුදුවරයා එනවා මේ දේශනාව කරලා ඒකට ඇහුවා සාමීනි මගේ අදහස අර කොඩිය වැඩේ මගේ අදහස අර කුණක වැඩේ ඒවත් දෙන්නේ කවුද හරි බුදුවත් තාන්නේ ඉතින් අර්ථ දෙන්නගේ මොළුව මොළුව දෙක දිහා බලන් ඉඳලා කොඩිය වතුන බලන්නේ උඹලා දෙන්නා පිටයි වැඩේ දැන් අර වැඩනේ කන්නාඩියෙන් බලන්න බැරිද? ඈ? ඔය කන්නාඩිය පොඩියක් තියෙද කුණක් තියෙද වැනිනවද උමගක් තියෙද? මායාවන්නේ. එනා සංඥාව මිලුවන් නෙමෙයිද? ඒ සංඥාවට හටගන්න විඥානය මායාවන් නෙමෙයිද? මාගේ චිත්තය සංඥා සංඛාරාකට දුන්නා මාගේ උපමංච විඥානය. සක්‍රිය පින්මදී දී තිස්සරක් නැහැ නේද? දන්නුනේ කියන්නේ. පුදා පිටි සම්පූර්ණ කර්ම ශුන්‍යතාවයට ගියාට පස්සේ මෙන්න මේ ටීවී එකක් දිහා කී බලාගෙන ඉන්නවා වගේ මේ ටීවී දිහා බලාගෙන මම කතා කරනවා හරි සම්පූර්ණ කර්ම ඉස්සත්තු නිදියසි ඒ ටීවී එකේ ඉස්සත්තු කියන්න පුළුවන් නේ ජීවෝ කියන්න පුළුවන් සෙමු නැගෙන කලෝල යන පුළුවන් මේ TV එකේ. ඔබ නෑ නේද? මෙතන ඉන්නෝ නේද? අත తీරේ කන්දෙන් නැති දෙන්නේ. මේනම් බලන්න භික්ෂුවා. ඒකයි කියන්නේ කාටද කිව්ව හඳුරවන්න? අනුන්ගේ හරප බලා ගන්න හඳුරු කියලා කාටද කිව්වේ? අනුන්ගේ හරප බලා ගන්න එකයි කියලා කිව්ව කාටද? හඳුනර කිව්වනි නිකා ගන්න මොකද පුළුසේද? අනුන්ගේ හරප්පලා ගන්න ගොපල්ල කිව්වා. මේ වැඩේ අනුන්ගේ හරප්පලා ගන්න. උට කවදාවත් කිරි හම්බ වෙන්නේ නැහැ, ගොම හම්බ වෙන්නේ නැහැ, එළුම් දෙන්න හම්බ වෙන්නේ නැහැ. මේ වැඩේ නැහැ හරප්පලා ගන්න. ඒකයි කිව්වේ මේ මේ ආම්දුන නම්මකට නෑ මට පොටිය. පොටිනේ කුච්ච පොටිය. මේ නෑ යම් කිසි භික්ෂුවක් පදාර්ථයට අහු වෙලා මිනිස්සු රවට්ටන්න කියලා බොරු බේගල් ඇදලා බණ කියනවා නම් ඒ භික්ෂුවත් නුඹත් අරුණුත් කියනවා. මේ විදිහ පටිච්චෝතගාමි අදහස් කියන්නේ නැතුව ඔබේ ඔබේ ඔය දුසිටි කඩන්න ඔබට හංගන්නේ කියන්නේ ඒක. ඒක මාර්ගය කියන්න අවසර නැහැ.
හැම විශ්වකෙද බොයි දැකලාද ඔය බණ කියන්නේ ප්‍රත්‍යක්ෂව දැක්කද මේ ලෝක නිරෝධය ලෞකික කෙනෙක්ගේ ඒ අනුමුස්සුත කුබ්බේ නිවා අනුමුස්සුතේසු ධම්මේසු ඒ අනුමුස්සුත ධර්මයේ දේශනා කරන්න ඕන කිසිම පොතකින් බලන්නේ නැතුව විශ්වයෙන් අරගෙන වචන වලට කතාවල් කීතිය නැහැ තුමා උපමේදී මේ ධර්ම ශුන්‍යතාවය තුමා තුලි දැන් ධාතු තුළු පාදාය රූපේ නැහැ කියන එක ඔබට ඔප්පු වුණාද? එහෙම ඔප්පු වුණා නම් එක පාර ආධ්‍යාත්මිකයි බාහිරයි දෙක හොඳ තියෙනවයි කියලා ගමුකෝ. දෙකක් හම්බ වෙන්නේ නැහැ ඔබට හෙප්පල් ගන්නට. හොඳයි තියෙනවයි කියලා දැන්ට ගන්නකෝ මෙතන රූපේ තියෙනවා අම්මගේ රූපේ අතර තියෙනවා. එහෙනම් අතීතයේ කතා කරන දවසේ අර ධාතු තුළු අම්මා ඉඳල නැහැ. එහෙනම් ඇහැතුළු රූපේ තුළු චක්කු විඥානය තුළු අම්මා ඉඳල නැහැ නේ. එහෙනම් මෙතනත් ඇහැතුළු රූපේ තුළු චක්කු විඥානය තුළු මම ඉඳලත් නැහැ නේ. ඔන්න ඔබ තේරුම් ගන්න. හරි නේද? ලෝකේ මහදාගත්ත කොහොමද මනස කියලා හිතන්න පුළුවන්. ඒ ආපව දැන් දෙවෙනි වතාවේ මෙහෙම දකින්නකොට එලින් හම්බ වෙනවද? මම නැහැනේ. ඒකවත් තේරුම් ගන්න ලෝකේ මනස කියන උත්තරේට ගන්න නැත්තම්. ඒකත් කොහොමද තේරුම් ගන්නේ? දැන් කාන්තාවක් පුරුෂයෙක් ලෝකේ දෙකේ දෙකේ වලදී මුසල් දා මිතිකනා කලු කෙනා සුදු කෙනා අධ්‍යාත්මික බය දෙකේ දෙකේ වතියි. දෙවි දෙකේ වෙන විදිහ දැන් පුංචි ළමයා දන්නවද මේ කාන්තාවක්ද මේ පුරුෂයෙක්ද කියලා අම්මයි තාත්තයි කියලා දුන්නේ එකම බත්පාන් කවුරු මුංගට කාලා හැදිච්ච රූප දෙයකට ඉස්ති පාන් කැලේ පුරුෂ පාන් කැලේ කියලා වෙනම නැහැ මේ එකම මේ ධාතු රූප දෙකක් මේ ඒක අභිධර්මයේ හලැතිල ටිකක් කරලා ඉස්ති භාව දෙකු විෂ භාව දෙකු සුතුම රූප පාය දෙකක් නැති වතු නැති කියලා එහෙම නම් කිව්වට වඩා නැහැ මේ මොකක්ද කියන්නේ ඒක ඒක එකම කනබන ආහාර කාලා හැදිලා හැට පේන්නේ පෙනීමක්. මේ ඉස්සයක් මේ පුරුෂයෙක් කියලා හදාගත්ත කොහෙද හිතින් නේද? අයින් බලමු. හිතින් නේද හදාගත්තේ? දෙවෙනි පාර ආපහු ඇසිලි විතර හම්බ වෙනකොට. ආපහු මනසම නෙමෙයිද එතකොට? හිතම නෙමෙයිද? කොයි විදිහටවත් ගන්නෙ නෑ. අතීතේ ඉවරයි නේද හිත? අනාගතේ ඇවිල්ලා නෑ නේද? හිත උපදින්නේ මේ මොහොතේ නේද? එහෙනම් මේ මොහොතේ හිත උපදින එක පේන රූපෙටයිද? මනසම නේද ගන්නෙ. ඒ උත්තරේ ගන්න. එතකොට එක ගැටයක් අයින් වෙනව නේද ඔබට? බඩමිටි දෙක. ඒ වුණත් අනිත් එකක් දෙක. එන රූපය අනත්මය අහතරත්මය නේවිලා. අනිත් චක්කු කරත් අලු කරමු. එතකොට සෝත අපන්න. අවුදි දෙදෙන් දුවේ. පාදයන් රූපේ ධාතු තිබුණ නැත්තම් අස්ති දිපිට රූපයක් හම්බෙන්නේ නැහැ නේද? බලන්නා සහ බලන තියා. එතකොට ඇස්සිබුකිට රූපයක් හම්බ වෙන තැනකදී බලන දෙයක් නැති වුණා බලන්න කිනවද එතන යත්ත බහිද්දාවදී වෙන එකපාරක් ඇත්තේ පියාගෙන මෙහෙම මේගොල්ලෝ දිහා බලලා ආපහු ඇද්දී පියාගෙන ආපහු බලනකොට තියනවා නෑ තිබුණා නෙවෙයි තියනවා නේ තිබුණා නෙවෙයි තියනවා නේ නෝ නෑ නේද ඉතින් තමයි මොකද මේ බලනවා ඇද්දී වහ ගන්නවා ආපහු ගන්නවා මේ මේක මේ තිබුණා නේ තියනවා නේ තිබුණා නේ තියනවා නේ තිබුණා නේ තියනවා බලාගෙන ඉන්න මේ මෙහෙම බලාගෙන පෙනීම දෙකක් මෙතන නැත මෙතන නැත කියලා හදාගත්ත කොහෙද ඇහෙන්ද ඒක යනකොට ඔබද යන්නේ එතකොට ඔතෝ පයිලට් නෙවෙයි ලොකෝනේ ලොකෝ වැඩ
මට හිතුව කන්න බෑ කියලා මම කියනවා. අනිත්‍යත්වය. උපදින විඳා සිටවිල්ල තුලයි මම ඉන්නේ. එහෙනම් මේ මොහොතේ උපදින සිටවිල්ල තුලයි නම් මම ඉන්නේ. සිටවිල්ල උපදින රූපේ මේ පේන රූපෙටයි තිබෙ. පේන රූපේ මායාවක් නෙමෙයි විරිඟුවක් නෙමෙයිද? එහෙනම් මේ ඇහි මෙහෙම පේනකොට ඒකත් පෙනීමක්. මේ ඇහි මෙහෙම පේන එකක් පෙනීමක් නෙමෙයිද? එහෙනම් මෙතන ඉන්නවද ඔතන ඉන්නවද? පහන වගේ නෙමෙයි පහන වගේ නේද? නිවිල නේද? ඒක පෙනීමක්. අනික් පහෙන් එක කෙලින්ම හිතකට තේරෙනවා කියන්නේ හරිද? ඔක වෙලා තියෙන්නේ මේ වනේ දැන් මේ පස්සේ ඔබ ඉතිරනා කියන්නේ ඉතින් ඉන්නේ. දෙන්න. ඉතින් මේ ඇහි මේ පේන එකයි මේ පේන එකයි දෙකම එකට නෙමෙයිද? නිවන් දැක්කට පස්සේ මේක ඔතෙන්ට යනවා. ඔන්න ඔය වගේ වෙයි. එතකොට එළිය නෙමෙයි තියෙන්නේ. දෙන්න. ඊගොට ඒක. ඔබ හිතන්නේ මේ කය ඇතුලේ හිත තියෙනවා කියලා නේ. ඉතින් මෙහෙම පේනකොට මේකයි මේකයි දෙක මේක නෙවෙයිද? ඔයක තේරෙන්න. දෙන්න. එහෙනම් මේක මගේ කයි මේක ඔබේ කයි කියලා කියන්නේ කොහොමද? ඔය ඒකත් හිතාගන්න එකක් කියලා තේරෙනවා. හරි. හරි. එහෙමයි වෙලා තියෙන්නේ ඔබට හරිද? ඒක තේරෙන ඒත් අර කාය ස්පර්ශයේදී දුක සැප කියලා අපි බෙදාගන්න. දැන් ඒක තේරෙන්නේ නැහැ ඔබට මේක. මේක තේරෙන්නේ නැහැ. මේක තේරුණාම ඔක වැඩි ඉවරයි. ඔබ දැන් කිව්ව තේරෙනවද ඔබට? ඔබට තේරෙන්නේ නැහැ. ඔබට තේරුණා නම් ඔක ඔතෙන්ට දානවා. ඔක මෙතෙන්ට ගත්තොත් එතකොට දිනවද මෙතන? මේක ඔබ හිතන්නේ මේක ඔබේ කය කියලානේ. දෙන්න. මේ මේක ඔතෙන්ට දැම්මොත්. දැන් මම ඇවිල්ලා ඔබ ස්පර්ශ කරනවා. එතකොට. එතකොට මම මේ ස්පර්ශ කරනවා. එතකොට මම ස්පර්ශ කරනවා. මේක ඔතෙන්ට දාන්න ඕක මෙතෙන්ට ගන්න. මාල් කර. ඔන්න වගේ නී. අස්වැය අස්වැය රෝගය වගේ ඉතින් ඒක ඉඳින්න හිතේ නර කෑල්ල හිතන්නේ නැතුව ස්වාමීන් වහන්සේ කියන්නේ ඒක ඒක බලන්න කියලා අර පංචේ හිතන්නේ නැතුව ඉතින් ඒක රෝගයනේ කියන්නේ තවදී විපස්සේ ගැනම මේ කියන්නේ ඒකට උදාහරණ මේකක් තියෙනවා
දැන් මරණාසන්න මොහොතේදී මොකද්ද වෙන්නේ පංච විඥානයේ විපාක විඥානය අක්තිය වෙනවා මනෝ විඥානය කියලා. ඔන්න දැන් ආනාපානසති භාවනාව මතක් කරගන්න. මරණාසන්න මොහොතේදී වෙන්නේ මොකද්ද පංච විඥානයේ විපාක විඥානය අක්තිය වෙනවා මනෝ විඥානය කියලා. මනෝ විඥානය කියන්නේ මේකයි තුලක් වෙනත් කයක් තුලක් නෙමෙයි. දැන් ආනාපානසති භාවනාව මම කියන්නේ තුන්නේ ඒකව කරන්නේ. කිව්වොත් ඔක ලෞකික. මෙන්න මේ දැන් කිව්ව ආනාපානසතිය බලන්න කිව්වා. කාය සංස්කාර නිරුද්ධ වෙන විදිහ බලන්න මහණේ. పంచ విజ్ఞానే విపాక విజ్ఞానే అక్రియ వినో మరణాసన్న మోహితి మనో విజ్ఞానే ఇది మనో విజ్ఞానే ఇది తనకడే మే అనంతో పసుబీమ దులై మే హేతు బల సిద్ధ వెన్నే ఏ అనంత కేర్ పసుబీమత్ మే అపి వచనයක් గాకిలది నత్త ఏ కత్తల్ గాన మే హేతు బల సిద్ధ వెన్నే తనకడే మే కై దులా పిలప్ పెత్తులా నిన్నే మే మరణాసన్న మోహితి ఎటోట ముఖద్ద మే మరణాసన్న మోహిత కొతంద దీని నిశ్చన క్షణిక మరణం మెన్న మే కలే వరే అవసరం జీవిత ఇంజాస్ పచ్చేది భయం చుట్టు శనికో ఉపదిన తర్వాత శనికో పైన తర్వాత మాకు కొత్త మాకు కొత్త మాకు అన్న బాగా దగ్గర නිසා හට ගන්න ඵලය හේතුව නිරුද්ධ වීම ඵලය නිරෝධය. එතකොට කායම් පටිච්ච පොට්ටබ්බේ උප්පද්දිත කාය විඥානං චින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදන. ක්ෂණිකව හේතුව නිරෝධ වෙනවා. ඒ නිරෝධය දැක්ක විතරයි සිදුමු මිට දුන්නේ. ఉపదినేకాయటైతి ఐకట అయితే అవిద్యాన్ని
ඉරියාපත ප්‍රශ්නයක් පවා පෙන්නේ යහපත එනකොට මේකට ඉරියාවකට ආයිද දැන් මේ අත උස්සනවා ඔබේ අත උස්සනවා මට පේනවා මේ අත උස්සනවා පේනවා මට ඔබේ අත උස්සනවා පේනවා මේ අත උස්සනවා පේනවා මට අයිකොට දැන් මෙයාගේ අත උස්සනවා මට පේනවනේ මගේ අත උස්සනවා මේ මට පේනවා මේ බාහිරයක් බාහිරයි ඔබ යනවා මම යනවා ස්වාමීන් වහන්සේ ආනාපානේ කරනවා කිව්වහම දැන් ආනාපානේ අනිත් සංසිඳ වෙලා කියන්නේ අනිත් ආයතන ඔක්කොම සංසිඳිලා ඒ වෙලාවේ එතකොට හුස්ම දිහා බලාගෙන ඉන්නකොට දැන් ආනාපානේ කියන්නේ ආනාපානේ ඉවර වෙනවා කියන්නේ එකක් කිව්වහම පංච විඥානේ කිව්වහම අනිත් විඥාන අක්‍රිය වෙලානේ. එතකොට ආනාපානේ කාය විඥානේ බලාගෙන ඉන්නකොට ඒකත් ආනාපානේ දැන් හුස්ම ඇති වුණ හුස්ම නැති වෙලා යනවා කියන්නේ ලෝක නිරෝධය දකින්න කියන එක. ඒ නිරෝධය දකින්නකොට අපි ඒක නිරෝධය දකිනවා නම් මේ මොහොතේ එතනින් ඒ සම්පූර්ණ කියන්නේ මරණයක් හා සමානයි. ඒ කියන්නේ ඒ ශනික මරණය එතකොට ඒින් විදුනයි කියන්නේ ස්වභාවික මරණය හා සමානයි. ඇත්තටම මේ කියන්නේ අපි ගුරු කුලන්නේ නැද්ද මෙතන කෑගෙන ඉන්නේ. ආයි සම්මාසි උත්පත්ති ලැබනවා කියන්නේ ආර්ය උත්පත්ති. ආර්ය ජාතිය උපපත්. ඒක ස්වාමීනාසි දැන් එතන සිත කියන එක දැන් අපි විඥානීය කියන හඳුන්වන සිත නැති වුණාට කය ක්‍රියා කරන ආනාපානයක් ක්‍රියාත්මක වෙමින් කය ක්‍රියා කරනවා ඒක ස්පද පරිඥාන කරන ප්‍රතිපදස්තන ඒකට සම්බන්ධයක් වෙන්නේ නැහැ ඒක තමයි ස්පර්ශය වැඩි කියන්නේ ඒක තමයි ආහාර ගන්න ඒවා එහෙම ඒන් පස්සේ මම මේ ඒ වින්දනේ විඳින්නේ ඔය කියන හිතෙන් නෙමෙයි එකම තැනක චුක්ක අර ඒක මේ දැන් අපි ඒක කායයෙන් විභා විඥානේ කියලා එකක් අරගෙනනේ අපි දැන් ඔබට සමාධිය නැහැ සම්මා සමාධිය කියන මේ හත්තරින් ඉන්නේ විඥානේ කියන්නේ ඇහැ නැහැ කන නැහැ දිව නැහැ කය නැහැ වල හත්තරින් ඉන්නේ එහෙමයි සර් දැන් එක එක විඥාන වලින් අපි විඳින්නේ දැන් එහෙම නැතුව මේ හැමදේම එක මේ කියන්නේ හුස්ම ගන්න එක වෙනම ක්‍රියාවලියක් ඒකට සම්බන්ධයක් කිසිම දැන් නැහැ සුද්ධ හරීම ගන්න එක. ඒකෙන් කියන්නේ අත්තිකම්ප රූපමා කාමගේ කාමයේ ඉඳගෙන කටුවලේව කරනවා.
මස්කටුලේ වහන්නේ මේ මස්කට. නිවන් දකින්න ඉස්සර වෙලා මම කේක් කෑවා. අද නිවන් දැක්කට පස්සේ කෑමක් කෑවා ඉන්න කවදාවත්. මම මැරෙන්නේ නැහැ විදියට විශ්වයට ස්වාමීන් වහන්සේ ආහාරය කියන එක යම් සිතයක් අරගෙන කෑමෙන්ම තෘප්තිමත් වෙන්නේ නැත්නම් ඒක ආහාරයක් නොතිබුණත් ඒ සතුට ඒ ආහාර ගත්ත සතුට තියෙනවනේ ස්වාමීන් වහන්සේ ඒක ඒ සතුට තියෙනවා ඒ කියන්නේ අසතුට නෙමෙයි ඒක දෙවියන්ට තියෙනවා දෙවියන්ට ඒක තියෙනවනේ දේවත් වෙනපත් නෝදි දැන් ආහාර වල මේක දැනෙන්න බෑ පස්සේ දැනෙන්න බෑ දැනට අපිට දැනෙන ජීවහා විඥානය කියලා අපි මනසට දැනෙනවනේ ඒ කටින් ගත්තහම දැන් ස්වාමීන් වහන්සේ එහෙම වුණාම දැන් ඒවා නිරුද්ධ වුණාම එකම ස්ථානයක් නෙවෙන්නේ ඉතින් ආහාරය තිබුණත් නැතත් ඒ ස්ථානේ සතුටුයිනේ බඩගින්න මට තේරෙනවට නෙවෙයි ස්වාමීන් වහන්සේ කිව්වේ මම මේ මෙහෙම දෙයක් මට හිතුන නිසා පොඩ පොඩ කනකට ඉදිරිය ගන්න නැහැ ඔයගොල්ලෝ කන්නේ මොකද යත්තද කන්නේ මොකද ඈ ආසා ඉවත් ඉවත් දෙන්න තමයි කියන්නේ ජීවිතේ ඉන්නේ කොහොමද අත්තාවත් දර්ශනයක් තියෙනවා. උනා කවුරුත් තේරෙනවා මේ කියන්නේ මේක තමයි. මේ මේ මේක කියන්නේ කියන්නේ. ඔය සත්‍යය තුල නිවන කන්නාඩි මේ රූපේ සත්‍යය වෙනවද? එහෙනම් මේ පිළිම දෙකම එක නෙවෙයිද? එහෙනම් මේ රූපෙන් මේ සත්‍යය වෙන්නේ. දැන් හාමුදුරුවෝ කතා කරන ඔබට ඇහෙනවනේ. කන්නාඩිය පේනවනේ. පිළිම දෙකම එක නෙවෙයිද? කන්නාඩි හාමුදුරුවෝ ඉන්නවද? දැන් කන්නාඩි සත්‍යය දිනවනවා.
එන මේ සත්‍ය හැක් මේකේද මොන්නේ සත්‍ය තුනේ ඒකයි සෝතාපන්න අනුසෝත පටිසෝත ඔක්කොම සෝත සෝත කියන්නේ මාර්ගතාව අර හින සත්‍ය තුනේ නේද ගොරෝන සත්‍ය වහින සත්‍ය දැන් මේ වෙලාවේ මම හිතේ සිරිපාට කරේ කුටිය ගාව ගල් නෙන ගාව ගහක් වැටෙන කුටිය උඩට. මම කැමරෝවේ කැමරා එකු මේ රෙකෝඩින් එකු දෙකම හයි කරලා එනවා. කැමරා එකේ පේන ගහ වැටෙනවා. කැමරා එක දන්නවා. සද්දෙත් ඇහෙන ගහ වැටෙනවා බාහිර. රෙකෝඩින් එකේ. ඒක කන විදිහට සෝතාපට්ටි කාටිගල් බාලි සෝත අන්නේක වෙන විදිය හොයා ගන්නවා ඇගෙන ඉන්න මම ඉස්සර පෙන්නන උපමාව තමයි මේක රූපය මේක ඇහැ මේ දෙක නිසා හද වෙනවා හේතුව නිසා හට ගන්න කලෙ හේතුවටයි තිබෙන්නේ මේ හද්ද මේ අපිට තවදි මේ ඇහැ මේ ඇහැ මේ රූප කියලා ගන්න හේතුව වෙන කලෙ මෙන් පරික්කමත් ඔබ ඉඳගෙන ඔබ නැති වුණා තමයි මම කියන මේ නෙවෙයි මොන නැති දෙයක් ඔබ කියලා හිතන්න ඔය වේදක ඔබ කියලා හිතන්න
ඔබට හැට ඔබෙන් පේන මේ ඇහෙන් ඔබේ රූපේ පේන එකයි මේක කන්නාඩි ඔබේ රූපේ පේන එකයි එකම එක නෙමෙයිද මේ කන්නාඩි රූපයක් පේනවා නේද මායවන්නේ මේ ඔය අල්ලනකොට ඔබේ රූපේ අල්ලන්න පුළුවන් මෙතන බෑ
දැන් මනුෂ්‍ය ලෝක කොහෙද තියෙන්නේ ඒකට? ඔය ආයතන හයදී කෙනා කෙනාට. ඔබට පේන පොළොව නෙමෙයි අරයට පේන්නේ. එයාට පේන පොළොව නෙමෙයි අරයට පේන්නේ. දැන් ඔයගොල්ලන්ට මම පේනෝනේ. ඔබට පේනෝ වෙන හාමුදුරු කෙනෙක්. හැබැයි මමත් නෙමෙයි. ඔබේ පිටිබිම්බේ. අරයට පේන බල්ලයි කොහොමද මම කියලා දෙන්නේ අහන්න බලන්න. මෙයාට පේන හාමුදුරු නෙමෙයි එහා එක්කලා පේන. එයා එක්ක පේන කියන්නේ එයා එක්කලා පේන. මෙතන 50ක් ඉන්නවනම් හාමුදුරුවෝ 50ක් පේනවා. ඒක මමත් නෙමෙයි. තේරෙනවද? ඒකට තමයි හාමුදුරුවෝ කොහොමද මම අර කිව්වේ. හාමුදුරුවෝ මෙතන කතා කර කර ඉන්න. ඔබ කන්නාඩියෙන් බලන්න. ඒ සද්දේ දුන්නේ නෙමෙයි ඒ රහත් කියන්නේ. බලයටමයි කිව්වේ. ඔබ හිතන් ඉන්නව මම මේ ආවා. මට බණ කිව්වේ මම බණ කියනවා කියන්නේ. ඔබ කැමති ඔබ ලැබෙයි. අතර මම මෙල්බර්න් ආවද මම එන්නේ ඉස්සෙල්ලා ඔබට කිව්වේ නැද්ද ස්කයිප් වලින් කතා කරන එකයි මාත් එක්ක ඉන්ටර්නෙට් එකේ බලන කැදික මේකයි කියන්නේ කියලා. ඔබ කැමති බලන්න. බඩෝකෙන් බුදුන් දකින්න බැහැ. මම ඉන්න නිදහස ඔබට ඔය විදියට පේන්නේ ඔබේ නිවන් අවශ්‍ය ඒක නිසා. නමුත් ඔබේ ඉන්න ගන්න දෙයක් නැහැ. සමහර විපස්සනා වල ඉඳලා තියෙනවා. මොනවද? මම මඟුල් සප්පල කියන්නේ. බල්ලෙක් මම අරිට ඇහුවද? ඒක ඇතුළු මේ වෙන්නේ කීයද? බල්ල 10ක් දීලා වතුර වලකට දෙන්න. වතුර වලේ කියලා හිතන්න ඔය කන්නාඩිය. දැන් ඔයගොල්ලෝ 10 දිනක් ඇවිල්ලා තියෙනවා කන්නාඩියට දෙන්න. ඔයගොල්ලන්ට ප්‍රතිඳුම් දෙන්න වැඩි නැද්ද? බල්ලා ඊට තව බල්ලෙක්. මේ වගේ වතුරේ ධාතු මෙතනත් ධාතුනේ මේ තියෙන්නේ. ඔබ මන් දිහා බලන් ඉන්න. ඔව් බඩ පේනවා මෙහෙම හරියට පේනවා මේ ප්‍රතිබිම්බය මෙන්න මෙහෙම 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 ප්‍රතිබිම්බය මෙන්න ආ ඔය ප්‍රතිබිම්බය දැන් නේද මේක තමයි කන්නාඩිය ඔය පෙන්නන්නේ මෙතන බලන් ඉන්න තවතක පුතේ කියනකොට අයි ලස්සන කතාව ඇත්ගෝවෙක් ගෙනාවලු ඇත්ගෝව පොර ගහන මිනිස්සුයි. ඇත්ත ටික කාලයක් යනකොට පොර ගහන්න ගත්තා. දැන් කාටවත් හොයා ගන්න බැළු මේ ලහත. ඉල්ලෙඩ දුක් නැහැ පොර ගහ ගන්න. මොනකොට ඇත්ගෝව අපි කරන්නේ කර. ලොයිත හොයා ගන්න බොසරන්න. ඒ වගේ මමත් දැන් මෙතෙන්ට ඇවිල්ලා මේ සමාන්ත වේද තුන්නක් නී කියලා බයිදයක් දාලා ගියා නම් ඔකත් එකට ඇවිදින්නේ නැද්ද? ඔබට ඕනේ නිදහස තමයි මේ දෙන්නල යන්නේ. බුදුවේ. ඔබත් ඒක අනුකරණය කරනවානේ. දාතු පුතන් කියෝ බලන්න කියලා දුම්මුලේ පාවිච්චි කරනවා. ඒක දින දින කටට කියනවා. උම්මගේ දාතුගේ මණික් ගලේ කතාවක් දෙන්නේ. ඒකත් කියෝ බලන්න ඒකේ දියල් දිනු කටට.
පරමාර්ථ නිවන නිමිතිය සංජීවක ජාතික කියලා බලන්න. අංග ඔක්කොම කියවට දෙන්න. අද ඔයගොල්ලෝ කියන විදිහින් නේ මම කියන්නේ. නිවන ඔය ඔක්කොගේම කිවිත්තු. සංජීවක ජාතික. අයි දක්ෂනේ මම දේශනාවල් කිව්වේ කියන ආයතන. පුත් මරාගෙන මුත් නැන්නවා කියන්නේ. දෙන්නේ ගහින් බහැලෙන විදිහට දක්වන්න දෙන්නේ. සම්මත සත්‍යය පරමාර්ථ සත්‍යය දිතා. ඒකෝ යන්නේ දේවදත්ත කල්පේ ලොකු අනිත් පිටි ඉස්සර කතාවයි කියන්නේ නේද? බෞද්ධයයි ගැටුම් දේවදත්තේ. අදලයට බබු පුදුන වේද මුකුත් තියනවද නැන්නේ? මම බෞද්ධ සාහිත්‍යෙම තියෙන්නේ. දෙවියන්ට ගහන්නේ නේද කොලිස් කරට. ආයි නුසත් මේක අත්පාස් කරා. ඉන් සේව් කරා.